චිත්‍රපටි කොයිතරම් රඟපෑවත් වේදිකාවෙන් ලැබෙන දැනුම ඒ වගේම ඒ අත්දැකීම සහ ඒ සුන්දරත්වයේ අනිත් මාධ්‍යවලින් ලබන්න අමාරුයි කියලා. අයියා බොහොම මුලට ගිහින් වගේ හැඟීමක් තියෙනවා. එහෙම අහන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. මේ ගානාටි සංස්කෘතියත් එක්ක අතරමං වෙච්ච බවක් මට පේනවා. මේ නිර්මාණය හොඳ නිර්මාණයක්. උසස් ගණේ හොඳ නිර්මාණයක් නම් මම රඟපාන චරිතය ඉතාම කුඩා චරිතයක් වුණත් මට අදාළ නැහැ. මම ගිහින් සම්බන්ධ වෙන මොකද හේතුව හොඳ නිර්මාණයකට. ඉගෙනගෙන රඟපාන්න පුළුවන්ද? රඟපෑම කියන එක කොහොමත් උගන්වන්න පුළුවන් විෂයක් නෙමෙයි. With Ireshi, beyond the truth. Prasannajith Abeysuriya, rangana shilpiyek vidihata rangane patan ganne koi kaleda? Rangane patan gatte gedarin podi kalama din onam kene rangapanawane. Oh. Podi kale e kiyanne etta jeevithaye vedikawak kudahari kamerawak idiriyata hari yanni issella samana jeevithaye rangapanawa api. Gewal walata boru kiyana ne gewal walata. ඒක අපි හැමෝම කරන රඟපෑම තමයි මම ඔතනක පාන පටන් ගත්තේ. නමුත් නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ඒ කියන්නේ වේදිකා නාට්‍යකට හෝ ටෙලි නාට්‍යකට හෝ මොකකට හරි පැත්තෙන් ගන්න රංගන ජීවිතය මම ආරම්භ කරන්නේ පාසල් වේදිකාවේ අපි පාසල් විවිධ ප්‍රසංග වල රඟපෑවා නාට්‍ය හැදුවා අන්තර් පාඨශාලී නාට්‍ය තරඟ වලට ගිහිල්ලා ඉදිරිපත් වෙලා ජය ගත්තා නිර්මාණය කළා ඊට පස්සේ ගමේ වෙසක් නාට්‍ය කියලා කියන ගමේ නාට්‍යලත් රඟපෑවා ඊට පස්සේ තමයි ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ වුණේ 1976 අවුරුද්දේ වේදිකාව ටෙලි නාට්‍ය සිනමාව මේ දේවල් වලින් අය වැඩිපුරම කැමති මොනවාටද මොකක්ද ඒකට හේතුව මම රඟපාන ඔය ක්ෂේත්‍ර තුනේම කැමති රංගනය තමයි මම ගොඩක් කැමති මාධ්‍ය රඟපාන්න මම කැමති හැම ක්ෂේත්‍රයකම නමුත් වැඩිපුර මගේ අවධානය යොමු වෙන වේදිකාවට මොකද මම වේදිකා නාට්‍ය කලාවෙන් තමයි මගේ නිර්මාණ ජීවිතය ආරම්භ කරන්නේ ඒ වගේම මම ඇලුම් කරන්නෙත් ඒකට වැඩිපුර ඒ වගේම මම වැඩිම කාලයක් ඉදිරිය හිටියෙත් ඒකට වසර 40කට අධික කාලයක් ඒ වගේම මම හිතන්නේ අනිත් මාධ්‍ය දෙකටම වඩා සිනමාවට රූපායනයට වඩා දෙකටම වඩා විශේෂයෙන්ම මේ වේදිකා නාට්‍ය කලාව කියන එක ඉතාම ජනතාවට සමීපයි සජීවි මාධ්‍යයක්. ඉතින් අපි කැමරා විදිරේ රඟපෑමට කොච්චර රඟපෑවත් අපිට ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපිට ඒ වෙලාවෙම ලැබෙන්නේ නැහැ. වේදිකා නාට්‍යයේදී ප්‍රේක්ෂකයා ඉදිරියේ සජීවිව රඟපාන්නේ සජීවිව ඉදිරිපත් කරන්නේ. එතකොට අපිට ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාර සජීවිව ලැබෙනවා. වේදිකා නාට්‍ය කලාවේ විතරයි ඒ අවස්ථාව අපිට ලැබෙන්නේ. ඒක අපිට ලොකු අභියෝගයක් වගේම ඒක හොඳ මේ කියන්නේ අපි ආත්ම විශ්වාසය ඇති කරගන්න රංගනය පිළිබඳව ඉගෙන ගන්න හොඳම තැන තමයි වේදිකාව. ඉතින් මම හිතන්නේ අපි ටෙලි නාට්‍ය චිත්‍රපටි කොයිතරම් රඟපෑවත් වේදිකාවෙන් ලැබෙන දැනුම ඒ වගේම ඒ අත්දැකීම සහ ඒ සුන්දරත්වය අනිත් මාධ්‍යවලින් ලබන්න අමාරුයි කියලා. අතීතයේ පහු කරපු දේවල් එක්ක අයියා පහු මුලට ගිහින් වගේ හැඟීමක් තියෙනවා. මොකද කලාව මගහැරුණාද එහෙමත් නැත්නම් කලාව මගහැරියද එහෙම අහන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක් මුලට ගියා කියන්නේ මොකක් හේතුව මෙගා නාට්‍ය ඇතුලේ කොටු වෙලා මෙගා නාට්‍ය සංස්කෘතියත් එක්ක අතරමං වෙච්ච බවක් මට පේනවා නෑ මං කිසිම දෙයකට කොටු වෙන්නේ නෑ මං වේදිකා නාට්‍ය විතරක් කරන කාලේ වේදි නාට්‍ය කරා වේදිකා නාට්‍ය කරා තවමත් මං ඒව කරනවා ඒවෙන් ඉවත් වෙලත් නෑ ඒවා විතරක් කරනවායි කියලා හේකුත් නෑ. ඒකොට මම තාම වීදි නාට්‍ය කරනවා, තාම වේදිකා නාට්‍ය කරනවා. ටෙලි නාට්‍ය රඟපානවා. මෙගා ටෙලි නාට්‍ය හිම වර්ගීකරණයක් නැහැ මගේ. මේ මෙගා කියන වචනේත් අපේ රටේ වැරදියට පාවිච්චි කරන මෙගා කියලා જાතියක් නැහැ. අපි විවහාර කරාට. ඉතින් මේ මේ එක දීර්ඝ ටෙලි නාට්‍යද දිනපතා විකාශය වෙනවද නැද්ද කියන එක නෙමෙයි. මම තාම මේ සම්මානනීයත්වයට පත්තුණු මේ උසස් ගණේ ටෙලි නාට්‍යවලත් රඟපාලා තිනේ ඒවට මටත් සම්මාන හම්බ වෙලා තිනවා ඉදිරියට මේ දැන් මේ දවස්වලත් අපි රූගත කිරීම කරන ඒ වගේ නාට්‍යයක එහෙම මට වර්ගීකරණයක් නැහැ ඉතින් මම රඟපාන කොටු වෙලා කියලා වචනේ එහෙම මම හිතන්නේ නැහැ මට ඒක එහෙම වෙන්න බෑ වෙන්න කලාකරුවෙක් වුණාම කොටු වෙන්නම් බෑ කොහොමත් වෙන්න හොඳත් නැහැ මං එහෙම වෙන්නේ නැහැ ඉතින් එතකොට මට මම වේදිකාවේ වුණත් ටෙලි නාට්‍යයක වුණත්
මම රඟපාන්නේ තෝර බේරගෙන මට ලැබෙන චරිතය මට ඒ චරිතය ඇතුලේ මොන හරි දෙයක් මට කරන්න තියෙනවද මේ නිර්මාණය හොඳ නිර්මාණය දුසස්කනේ හොඳ නිර්මාණයක් නම් මට මම රඟපාන චරිතය ඉතාම කුඩා චරිතයක් වුණත් මට අදාළ නැහැ මම ගින් සම්බන්ධ වෙන මොකද හේතුව හොඳ නිර්මාණයකට ඇත්තටම රංගනය උගන්වන්න පුළුවන්ද එහෙමත් නැත්නම් ඉගෙනගෙන රඟපාන්න පුළුවන්ද අයියා හිතන්නේ ඉගෙනගත්ත විදිහටම ඉගෙනගත්ත පළියටම නළුවෙක් වෙයිද රංගනය විතරක් නෙමෙයි නිර්මාණාත්මක විෂයන් අපි පිටපත් රචනය අධ්‍යක්ෂණය ඒ හැම නිර්මාණාත්මක පක්ෂයේ තියෙන විෂයයන් උගන්වන්නත් පුළුවන් ඉගෙනගෙන කරන්නත් පුළුවන් හැබැයි ඉගෙනවීමෙන් පමණක් ඒක කරන්න බෑ විශේෂයෙන් ඔබ හැවි රඟපෑම ගැනනේ රඟපෑම කියන එක කොහොමත් උගන්වන්න පුළුවන් විෂයක් නෙමෙයි රඟපෑම උගන්වන්න බෑ නළුවෙකුට හෝ නිළියෙකුට රංගන ශිල්පියෙකුට රඟපාන්න ඕන කරන පසුබිම ඒ කියන්නේ රඟපෑම කියන එක කරන්නේ නළුවෙක් හෝ නිළියක් තමන්ගේ ශරීරය තමන්ගේ මනස තමන්ගේ බුද්ධිය ඔක්කොම එකට එකතු කරලා ශරීරය පාවිච්චි කරලා ඉදිරිපත් කරන එකම කලාව රංගන කලාව. එතනදී නළුවෙකුට රඟපාන්න ඕන කරන ශාරීරික සහ මානසික සූදානම් වීම ඇති කරවිය හැකි. නැත්නම් රඟපාන්නේ කොහොමද කියන එක උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද රඟපාන්නේ මෙන්න මෙහෙමයි. මේ විදියටයි කියලා කියන්න බැරි මොකද හේතුව ඒක මනෝමූලිකව කර දෙයක්. මනස මූලික කර. මම පිටපතකට මට ලැබෙන චරිතය මම දකින් ආකාරයෙන් නෙමෙයි තවත් නළුවෙක් දකින්නේ අධ්‍යක්ෂවරයා දකින්නේ. හැබැයි කෙසේ හෝ වේවා අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවය අධ්‍යක්ෂවරයාගේ ඌමනාව ඉටු කර දෙන්න එක තමයි නළුවන්ගේ රංගන ශිල්පීන්ගේ වගකීම වන්නේ. එතනදී රඟපාන ශිල්පියෙකුට රඟපාන ඕන කරන තමන්ගේ මනස කායික නිදහස් වෙන්න ඕන මානසිකව නිදහස් වෙන්න ඕන. තමන්ගේ ශරීරය හසුරවා ගන්නට ඉගෙන ගන්න ඕන තමන්ගේ කටහඬ පාවිච්චි කරන්න හැටි. ඒතර තමන්ගේ මූණ අභිනයන් පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඒ පෙර සූදානම් වීම ඇති කළ හැකි. ඒ අභ්‍යාසගත වීමෙන් නළුවෙකුට ඕන කරන ශාරීරික නම්‍ය ශීලීත්වය, ඒතර කටහඬේ ප්‍රබලතාවය, කටහඬේ තියෙන විවිධත්වයක් ඇති කර ගැනීම, විවිධ චරිතවලට අනුව සංවාද හැසිරවීම වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අහවල් චරිතේ රඟපාන්නේ අහවල් විදියටයි කියලා පූර්ව නිගමන උගන්වන්න බෑ. ගොඩක් නළු නිළියෝ මේ සල්ලි කියන දේ ඇතුලේ හිර වෙලා ඉන්නවා. ප්‍රසන්නජිත් කියන කලාකරුවට මොකද්ද මේකට දෙන්න තියෙන උත්තරේ? ඒ ප්‍රශ්නෙට මට උත්තර නෙමෙයි දෙන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න මටත් තියෙන ප්‍රශ්න ටිකක් අහන්න. ඒ කියන්නේ එතකොට ඇයි කලාකරුවන්ට විතරක්ද සල්ලි මත වැඩ කරන්න? කලාකරුවන්ට සල්ලි ඕනේ නැද්ද? ඇයි කලාකරුවන්ට විතරක් ඒ චෝදනාවක් හෝ එහෙම අහන්නේ? දැන් අනිත් අය ඔක්කොම වැඩ කරන්නේ නිකන්ද? සමාජ සේවය කරන අයකින් අපි කිව්වොත් රටේ අපි ජනතා සේවයට කියලා කැප වෙන ජනතාවගේ සේවය සඳහා කියලා පත් වෙන ජනතාවගේම ඡන්දයෙන් පත් වෙන මැති අමතුරු පව වැඩ කරන්න සල්ලි වල නිකන්ද? නෑ, කව කිසිම කෙනෙක් නිකන් වැඩ කරන්නේ නැති රටක කලාකරුවන් විතරක් ඇයි සල්ලි වලට සීමා වෙලා ඉන්නේ? සල්ලි ඕනේ. මොකද කලාකරුවන්ටත් අනිත් සාමාන්‍ය මිනිසුන්ට තියෙන ප්‍රශ්න ඔක්කොම තියෙනවා. දරුමල්ලෝ ඉන්නවා, ගෙවල් දොරවල් හදන්න ඕනේ, කණ්ඩ බොණ්ඩ ඕනේ, ලෙඩ වෙනවා, දෙමෝපියෝ ඉන්නවා. ඒ ප්‍රශ්න සේරම තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට විශේෂ මේ ආදායමක් මේ හතර මහා නිධානේ පහළ වෙලා නැහැ. දැන් එහෙමනම් ඉතින් ආණ්ඩුවෙන් හරි කොහෙන් හරි කලාකරුවන් රක්ෂණය කරනවා නම් ඔවුන්ගේ මාසික වියදම් සියල්ල සපයනවා නම් ඔන්න ඒගොල්ලන්ට පුළුවන් කලාව උදෙසා කියලා නිකන් කරන්න. අද රටේ මොනවද නිකන් කරන්නේ? කවුද නිකන් කරන්නේ? හාමුදුරුවනේ බණකට යන්න ගියත් ඉස්සෙල්ලාම ගාන කියන්න ඇතැම් හාමුදුරුවෝ. එහෙම රටක කලාකරුවන්ට විතරක් සල්ලි මත හිර වෙලා ඉන්නා වගේව කියන එක ඉතාම අසාධාරණයි. සල්ලි ඕනේ කලාකරුවන්ට, වැඩියෙන් සල්ලි ඕනේ. මොකද සාමාන්‍යයෙන් ජීවත් වෙන්න බෑ. කලාකරු ජනප්‍රසාදයට පත් වෙච්ච මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න තමාරුයි. බස් වල යන්න එන්න බෑ. හොඳට අඳින්න පළඳින්න ඕනේ. ඊතර උත්සව වලට යන්න තියෙනවා. අඳුරන පිරිස් වැඩි, නෑදෑ ගෙවල් වැඩි. මොකද මේ හැමෝම එයා බලාපොරොත්තු වෙන හැම නෑදෑ කෙනෙකුම ඒ කලාකරුවෙක් තමන්ගේ පරපුරේ කවුරුර ඉන්නවනේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙනවා. දැන් අපිට හරියට එවැනි අවස්ථා හැමෝම නොගියාම ඒගොල්ලෝ
කනගාටුනම් මොකද ඒගොල්ලෝ හරියට බලාපොරොත්තු අනිත් නෑදෑ කවුරුනාවත් අර ඒ විශේෂත්වයක් තියෙන හින්දා බලාපොරොත්තු වෙනවා. එතකොට අඳුරන පිරිස් වැඩි, යාළු මිත්‍ර වැඩි. එතකොට මාසිකට මඟුල් ගෙවල්, දාන ගෙවල්, බණ ගෙවල් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වියදම් යන වැඩි කලාකරුවෙකුට. ඒ නිසා සල්ලි ඕනේ කලාකරුවෙකුට. අනිත් එක ඔව් ඔහු ඇය කලා නිර්මාණ කරන්නේ ඔහු තුළ හෝ ඇය තුළ තියෙන විශේෂ හැකියාවකින්. ඒ හැකියාව ඇය හෝ ඔහු වර්ධනය කරගන්න මොනතරම් දුකක් විඳනවාද? රංගනය ඉගෙන ගන්න කෙනෙක් රංගනය කරන්න, අපි කියමු මේකප් ආටිස්ට් කෙනෙක්, කොස්ට්‍යුම් ඩිසයිනර් කෙනෙක්, කැමරාමන් කෙනෙක් ඇතුළු අපි කියමු මේ හැම කෙනෙක්ම විශේෂ ශිල්පීය හැකියාවක් දන්න අය. ඒ ශිල්පීය හැකියාව ඔවුන් ප්‍රගුණ කරන්න, ඒක ඉගෙන ගන්න, ඒ දක්ෂතාවය වර්ධනය කරගන්න සහ ක්ෂේත්‍රය තුළ ඔවුන් පැවැත්මක් ස්ථාවර කරගන්න මොනතරම් ජීවිතේ දුක් විඳලා තියෙනවද? ඉතින් ඒ දැනුම, ඒ හැකියාව ඇයි නොමිලේ බෙදන්නේ? ඔය එක නාට්‍යයක්වත්, ටෙලි නාට්‍යයක්වත්, වේදිකා නාට්‍යයක්වත් නොමිලේ පෙන්වන්නේ නැහැනේ මිනිස්සුන්ට. ඔන්න අපි අවුරුදු 25ක් මම වීදි නාට්‍ය කරා. අපි ඒවයි අපි සල්ලි ගත්තෙත් නෑ, අපි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙත් නෑ. අපි ඒක දැනගෙන වෙන අරමුණකින්, වෙනත් අරමුණකින් පැහැදිලි සමාජ සේවයක් කියලා හිතලා අපි යන්නේ. අනිත් නාට්‍ය එහෙම නෑ. සංවිධායකවරු නාට්‍ය ප්‍රවේශ පත්‍ර ගහලා විකරන්නේ වේදිකා නාට්‍ය. ටෙලි නාට්‍ය සෑහෙන ලොකු මුදල් ප්‍රමාණයක තමයි චැනල් වලට දෙන්නේ. චැනල් වලින් මොනතරම් හම්බ කරගන්නවද? ඉතින් ඒ නිසා නළු නිළියෝ කලාකරුවෝ සල්ලි ගත යුතුමයි. මම හිතන්නේ ගන්න ප්‍රමාණය මදි කියලායි. අයි අද පරම්පරාවේ නළුවෝ අඩුයි කියලා කතාවක් තියෙනවා. ඇත්තටම නළුවෝ අඩුයිද? එහෙමත් නැත්නම් නළුවෝ හැදෙන්න තරම් තියෙන හොඳ නිර්මාණ අඩුයිද? නළුවෝ විතරක් නෙමෙයි නිළියොත් නේද? ඔව්. නෑ හොඳ රංගන ශිල්පීන් ඕන තරම් ඉන්න හැම යුගයකම, හැම දශකයකම ලංකාවේ ගත්තොත් හැම කාලෙකම අති දක්ෂ රංගන ශිල්පීන් හිටියා. ඉදිරියටත් බිහි වෙන හැම තැනකම ඉන්නවා. නමුත් කාරණාව තියෙන්නේ ඒ අයට අර ඔබ කිව්ව වගේ එකක් නිර්මාණ නැහැ කියන එකත් පිළිගන්න වෙනවා. එකක් නිර්මාණ අඩුයි කියන්න බෑද? අද දැන් මේ කාලේ තමයි වැඩිම නිර්මාණ බිහි වෙන්නේ. මම හිතන්නේ දැන් බැලුවොත් එහෙම හැම තැන මේ පාරවල් වෙනකොට නිකන් ඉස්සර අපි පාරවල් වෙනකොට නිකන් අපි ඔය විශේෂ මොනහරි දකිනවා වගේ හැම තැනම දකිනවා. ටෙලි නාට්‍ය රූපගත කිරීම කරනවා පාරවල් දෙකේ හැමතැනම. නළු නිළියන්ගේ දින ඇහුවොත් දින නැහැ. ලේසින් මොකද හැමදාම ටෙලි, මොකද ටෙලි නාට්‍ය චැනල් කීයක් තියෙනවා, ටෙලි නාට්‍ය දිනපතා යන්නේ ඕනතරම් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට වැඩ නැතුවත් නෙමෙයි, ඕනතරම් නිර්මාණත් කරනවා, ඕනතරම් ශිල්පියොත් ඉන්නවා. හැබැයි ඒ අය අතරින් 11කට තමයි සැබෑ ලෙස භූමිකාවක් තේරුම් අරගෙන රඟපෑ හැකි. අනිත් අය පෙනී හිටින අය. දැන් අපේ ක්ෂේත්‍රයේ තියෙනවා එහෙම පෙනී හිටින අය සහ රඟපාන අය කියලා දෙකක්. සමහරු රඟපානවා, ඒක ඒකත් වැරදි. පෙනී හිටීමත් වැරදි, රඟපෑමත් වැරදි. රඟපානවා කියලා පේනවන නළුවෙක් හෝ නිළියක් චරිතයක් ඒ රඟපෑම වැඩකුත් නැහැ. මුකුත්ම නොකර නිකම් පෙනී හිටීම වැඩකුත් නැහැ. ඔව්. නිසා චරිතයක් තුළ ජීවත් වෙමින් සැබෑලසේ චරිතය ජීවමාන කරන්න පුළුවන් අය ඉන්නේ 11යි. හැම යුගයකම එහෙම තමයි. ගොඩක් අය හිටියට. අපේ හැබැයි තරුණ නළු නිළියෝ අතර මම දකිනවා එහෙම සුවිශේෂ හැකියාව තියෙන අය ඉන්නවා. අපේ නමුත් අපේ මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු, අපේ ටෙලි නාම රූපහානි නාලිකා පුරුදු වෙලා ඉන්න සීමිත මූණු කීපයකට. එක නාට්‍යයක් කළ මොකක් හරි විදියකින් එක නළුවෙක් හිටුණාම එයාව තමයි අනිත් අය බලාපොරොත්තු වෙන්නේ. ඒ නළුව එක වර්ගික චරිත රකපෑම ඒ චරිතවලට ඔක්කොම අඩගාන ඒ වර්ගයේ චරිතවලට. නමුත් බොහොමයක් තරුණ ළමයි ඉන්නවා මේ රංග කලාව හොඳට හදාරපු අය, වේදිකා නාට්‍යවලින් සම්මාන දිනපු අය, වසරේ හොඳම නළුව සම්මානයේ පිටපිට කීප වතාවක් ගත්ත අය පවා ඉන්නවා. හැබැයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු ඒගොල්ලන්ව ගන්නෑ. නෑ ඒගොල්ලන්ව දාලා බෑ, මේක විකුණ ගන්න බෑ. චැනල් වලින් හොයන්නේ ජනප්‍රිය මූණු. ඉතින් සමහරලාට මෙලෝදියක් කරගන්න බැරි රඟපානවා තියා වචන පහක් හරියට කියා ගන්න බැරි අය තමයි ප්‍රධාන චරිත රඟපාන. වේදිකා නළු නිළියෝ අපි දක්ෂ ළමයි, ඒවට අපි යොමු කරත් ගිහිල්ලා උන් දවසක්ම ඉතින් ඉඳලා කට්ට කාලා මෙලෝදියක් නෑ, පොඩි ජවනිකාවකට දාලා එවනවා. ඒ අය අපිත් එක්ක ඇවිල්ලා කියනවා අයියෝ අර අපි ගියා මොකද්ද අපි අර මනුස්සය රඟපාපයට කියලා ඔවුන්ම විවේචනය කරනවා. ඒකට හේතුව මේක මේ මම දකින්නේ මේ ටෙලි නාට්‍ය වලට මුදල් ගනුදෙනු කතා කිරීම, ටෙලි නාට්‍ය වල නිර්මාණාත්මක පැත්තේ නළු නිළියෝ කවුද කියන එක තීරණය කිරීම ආදී දේවල් චැනල් වලට බාර දීමෙන් මේ අධ්‍යක්ෂවරු කරගත්තේ ලොකු හානියක්. ඒක තීරණය කරනවා නිර්මාණකරුවා. නිර්මාණකරුවා තමයි තීරණය කරන්නේ මේ චරිතය කවුද ගන්නේ, චරිත අපේ මේ කොටස් කීයක් යනවාද.
මේකේ දෙබස් මොන විදිහටද වෙන්න ඕනේ මේකේ කොච්චර කාලයක් අපි කොටස් කීයකින් ඉවර කරනවද වගේ ඒවා දැන් ඒවා තීරණය කරන්නේ channel. එතකොට නිර්මාණයේ පැත්තක දාලා නිර්මාණකරුවාට සිද්ධ වෙනවා මේ නාලිකාවල අවශ්‍යතාවය ඉෂ්ට කරන්න. ඉතින් එතනදී අර නළු නිලියන්ට වෙනව අසාධාරණයි. මොකද ඒගොල්ලෝ තමයි නම් කරන්නේ. ඒගොල්ලෝ දන්නේ රූපවාහිනී පෙනී හිටින රූපවාහිනී වැඩසටහන් වල ඉන්න ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්න නැත්තම් ওই අවුරුදු කුමාරි තරගයකින් දිනපු අවුරුදු කුමාරියට තේරිච්ච සින්දු කියලා තේරිච්ච අය. ඔව්. ඉතාම දක්ෂ ගායකයෙක් වුණත් එයා රඟපාන්න බැරි නම් බෑ. ඔව්. ඉතාම හොඳ පෙනුමක් තියෙන හොඳ පෞරුෂයක් තියෙන පිරිමි ළමෙක් වෙන්න පුළුවන් අවුරුදු කුමාරයට තේරිච්ච හොඳ ගෑන් ළමෙක් වෙන්න පුළුවන් අවුරුදු කුමාරිට තේරිච්ච. ඔව්. ඒක ඉතින් ලස්සනට මෙහෙම තියලා තියන්න හොඳයි. රඟපාන්න බෑ. ඒව මුකුත් ඇකීමක් නෑ. ඉතින් ගන්න ඒ නිසා මම කියන්නේ නළු නිලියෝ නැතුව නෙමෙයි. ඔව්. නළු නිලියෝ ඉන්න ඉතාම දක්ෂ හොඳට ඉගෙන ගත්ත මේකේ තියෙන ශාස්ත්‍රීය පැත්තත් ඉගෙන ගත්ත මේකේ තියෙන ප්‍රායෝගික පැත්තත් හොඳට ඉගෙන ගත්ත හොඳ විනයක් ඇතුව මේකේ තියෙන ගැඹුර හොඳින් අධ්‍යයනය කරපු දරුවෝ ඉන්නවා. එයට අවස්ථා නැතිකම හොඳම උදාහරණ තමයි මෑත කාලේ පාර දිගේ නාට්‍යයේ බණ්ඩගේ චරිත රඟපාපු කුසල් මදුරංග. ඔව්. මම දැනුවත්වම කුසල්ව අපි ගොඩක් ටෙලි නාට්‍යවලට යොමු කරා. කිසි කෙනෙක් ගත්තේ නැහැ. එහෙම නිකන් ඇවිල්ලා පොඩි චරිත ඒවා නිකන් ඒයට ලොකු සැලකීමක් දෙන බැලු බැල්මට එහෙම පෙනුමකුත් නැහැ ලොකු. අර සීනි බෝල පෙනුමක් නැහැ. ඔව්. නමුත් ඔහුට අවස්ථාව ලැබිච්ච වෙලාවේ සද්දා මංගල සූර්ය බණ්ඩාරයි ශිව ගුරුනාදන් මහත්මියයි ඔහුට අවස්ථාව දුන්නා. අද වෙනකොට ජනප්‍රියම නළුව වැඩිම ඡන්දක් දිනාගෙන ජනප්‍රිය නළුවක් කියන එක නම් ඉතින් එච්චර වැදගත්කමක් නැහැ. නමුත් මුළු රටේම අය ඔහු දක්ෂ නළුවෙක් කියන එක අති දක්ෂ රංගන ශිල්පියෙක් කියන පිළිගත් වේදිකාවේ 3-4 වතාවක් හොඳම නළුව වෙච්ච දරුවෙක්. ඉතින් හරි කැපවීම අවුරුදු ගානක් විශාල දුකක් ඉඳලා කටු කාලා තමයි එතනට ආවේ. අන්න ඒ වගේ මම එක උදාහරණයක් විතරයි මේ කිව්වේ. ඔව්. ඉතින් අති දක්ෂය ඉන්නවා වේදිකාවේ කවදාවත් ඔය කිසිම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරේ කිසිම කියන්න බෑ බොහෝ අය. ඔව්. එන්නේ නැහැ වේදිකා නාට්‍ය කවදාවත් රාජ්‍ය නාට්‍ය වල දැන් පහුගිය දවස්වල තිබුණා. කිසිම අධ්‍යක්ෂවරේ මම දැක්කේ නෑ ඇවිල්ලා නාට්‍යයක් බලනවා. බලන්න වෙලාවක් නෑ ඒගොල්ලන්ට හරියට වැඩ. ඒගොල්ලෝ බලන්නෙත් නෑ. ඔව්. ඉතින් ඉස්සර එහෙම නෑ. ඉස්සර නාලන් මෙන්ඩිස් මහත්තයා මට මතකයි වේදිකා නාට්‍යයත් එක්ක නිතර ගනුදෙනු කරනවා. ඇවිල්ලා නාට්‍ය බලනවා. මේ ඔය ආනන්ද අබේනායක මහත්තයා නාට්‍ය බලන්න එනවා. ඒගොල්ලෝ වේදිකා නාට්‍ය බලන්න ඇවිල්ලා මේ වේදිකා නාට්‍යවල දක්ෂතා තියෙන අය දැක්කම ඒගොල්ලන්ගේ නිර්මාණ වලට සම්බන්ධ කරගත්තා. ඔව්. ඒ නිසා තමයි ඒ නාට්‍යවලට ඉතාම හොඳ ජීවයෙන් පිරිච්ච නළු නිළියෝ සම්බන්ධ වුණේ. මේ වේදිකාවේ රඟපාපු අය හොඳ පද්දකීම් තියෙන අය. දැන් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ගාකලට අධ්‍යක්ෂවරු අඳුරන්නේ නළු නිලියන්ව. අනිත් පැත්තෙන් කාස්ටිං වල දුඟක් තීරණ ගන්න ADලා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා. ඔව්. ඒ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා දන්නේ නැහැ. නළු නිලියන්ව දන්නේ නැහැ ඒගොල්ලෝ. නළු නිලියෝ කියලා දන්නේ රඟපාන්න බැරි අර ඒගොල්ලෝ වටේ ඉන්න දන්න මූණු ටික විතරයි. ඔව්. ඉතින් ඒ නිසා ඔය ගෙනල්ලා දානවා චරිතවලට. අර සැබෑලිස රඟපෑ හැකි අය වේදිකා නාට්‍යවල හෝ කොහේ හරි ඉතින් ගොනු වෙලා ඉන්න ඒගොල්ලන්ට අවස්ථාව ලැබිච්ච වෙලාවට අර නළු නිලියෝ සේරම පරයමින් ඉතාම හොඳට රඟපානවා. මට හිතෙනවා අයියට ගෙදර ඇතුළතින්ම රංගන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා. ඇත්තටම රංගන ශිල්පිනියක් විවාහ වුණාම කොහොමද අයියාගේ රංගන කටයුතු වල ලැබෙන දායකත්වය? මෙහෙමයි මේ ගෙදර ඇතුළෙම එක ලේසියි තියර ඔබ කියන වගේ රංගන ශිල්පිනියක් හෝ ඒ ක්ෂේත්‍රයට අදාළ කෙනෙක් ඉන්න එක පැවැත්මට ලේසි. එක පැත්තකින් මොකද හේතුව අවබෝධයක් තියෙනවානේ මේ කාරණා කෙරෙන්නේ කොහොමද මේවා තියෙන වෙලාවන් ගැන ඒ වැමි දින දුෂ්කරතා ගැන ඇයට අවබෝධයක් තිබීම හරි පහසුවක්. ඔව්. එක එක්තරා පිළිගින් උතර දැන් වස් ගණන් එන්නේ නැති ගුණාම රෑ වෙනවා. මොකද අනිත් සාමාන්‍ය ස්වාමි පුරුෂයෙකුට වගේ කලාවේ නිරත වෙලා ඉන්නේ නැද්ද? උදේ 8ට ගිහිල්ලා හවස පාට වැඩ අරලා ගෙදර එන්න. ඒ සාම්ප්‍රදායික ජීවන රටාවක් නෙමෙයි අපිට තියෙන්නේ. ඔව්. ඉතින් ඒතකොට ඒවා ඉවසාගෙන ඉන්න පුරුදු වෙනවා දන්නවා මේ ක්ෂේත්‍රයේ හැටි. ඒ වාසිය ඒ පහසුකම තියෙනවා. මොකද දෙන්නම අවබෝධින් මේක පෞල් ජීවිතේ ගෙනියන්නේ. අනිත් පැත්තෙන් හරි පාඩුවකුත් එන්නේ විශේෂයෙන් දරුවන්ට. එහෙම දැන් දෙන්නම රංගන ශිල්පිනියන් දෙන්නම නාට්‍යවලට ගියාම දරුවන්ට සමහර දරුවෝ තරයි යන්න දෙනවා. ඒ අය ගිහිල්ලා සෙට් වල දුක් ඉඳින අපේ දරුවොත් අපි පොඩි කාලේ දෙන්නම වේදිකා නාට්‍යවලට ගියාම ඉතින් පොඩි දරුවෝ අත දරුවෝ කාලේ අරන් ගිහිල්ලා පුදුම දුකක් ඉඳ අපේ දරුවෝ දෙන්නම් පොඩි කාලේ ඉඳලා. එතකොට මෑත දැන් තමයි ඒගොල්ලෝ ලොකු මහත් වෙලා දැන් අපිට තනියෙන් දාලා යන්න පුළුවන්.
පොඩි කාලේ ඇත්තටම ඉතින් මේ දුෂ්කරතාව තිබුණා. දෙන්නම යනකොට නාට්‍ය වලට array යන දෙන්නගේ එකිනෙක යනකොට සමහරවල්ලාට ඉතින් තියලා යනවා. ඉතින් කාන්තාවක් ගෙදර නැතුණාම අපිට තියෙන ප්‍රශ්න තීරණානේ. ඔව්. ඉතින් කොච්චර කළත් අපි ඒව බලනවා කරනවා වියනවා පිනවා වගේ ඉතින් දරුවන්ට දැන් එයා ෂූටින් ගියා මම ගෙදර වැඩ ටික කරලා දරු මල්ලු බලාගත්ත දවස් තියෙනවා. ඔව්. එතකොට ඒ අපහසුතාව තියෙනවා දෙන්නම එකම ක්ෂේත්‍රයක නියැලීමෙන් අර අපහසුතාව තියෙන එක අසාධාරණ නුඹ කියලා දරුවන්ට. දැන් ඉතින් දරුවොත් ලොකුයි ඒගොල්ලොත් ක්ෂේත්‍රේ ඉන්නවා ඒගොල්ලොත් රඟපානවා ඒගොල්ලොත් නාට්‍ය වලට යනවා. ඉතින් දැන් ඒකට වඩා ඉතින් අවුරුදු මම හිතන්නේ 15 16 වෙනකන් ඔබ දරුවන්ගේ ඉගෙනීම ගැන බලන්න ඕනේ දරුවන්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕනේ. මොකද අද අපේ සමාජය හරිම බොහොම ව්‍යාකූල සමාජයක් තියෙන්නේ. ඉතින් ළමයි අවුරුදු 18 20 වෙනකන්වත් ඉස්සරහ පොඩි කාලේ තරනේ දැන් නම් භයානකම වයස තරුණ අවදී තරුණයෝ තමයි භයානකම ඉන්න දාන්නේ ගෑන් ළමයින්ට අතට පිරිම් ළමයින්. මොන මොන දේවල් වලට පුරුදු වෙලා ඉද නොයෙකුත් මද්ද්‍රව්‍ය දරවම ඒ නිසා දරුවගෙන් තියෙන ඒතකොට ඒවා ගැන හොයා බලන්න තියෙන වෙලාව අඩු වෙනවා. අපි දවස් ගණන් අපි පිට ක්ෂේත්‍රයේ වැඩවලට ගිහිල්ලා හිටියාම ඉතින් නමුත් ඒක බැලන්ස් කරගෙන ඒක කොහොමරි පරිපාලනය කර ගැනීම තමයි වගකීම තියෙන්නේ. අපේ පවුලේ ඇතුළේ නම් එහෙම කොහොමරි දැනටත් ඉතින් අපි ඒක පාලනය කරගෙන යනවා. දරුව දෙන්නත් ඉතින් ඉගෙන ගත්තා ඉගෙන ගන්නවා තාම ඒ අය තිරස්සාවලුත් කරනවා. ඒ වගේම මේ නාට්‍ය නිර්මාණ කටයුතු රංගන කටයුතුත් කරනවා. Talk with Ireshi, beyond the truth.